ගුණදාස අමරසේකර මහතා විසින් රචිත රතු රෝස මල හත්ම දිග හැරුම සෝමා. මා පියදාස ඇඳගෙන සිටියේ බොහෝ කලකට පෙර සිටිය. අප කුඩා කල එකම පාසලේ සිටිමුත් ඔහු මට වඩා උසස් පන්තියක වූ බව මට මතකය. පියදාස නැවතී සිටියේද එකල අප විසූ ගෙදරට ළඟ පාතපු ඔවුන්ගේ නැන්දලාගේ හිතකය. අපේ ගෙමුදලෙහි වූ විශාල සීමලා ගසක් ගැන මට මතකය. සවස් කල මගේ වයසෙහි වූ වෙනත් කුඩා දරුවන් සමග ඒ ගස මුල සෙල්ලම් කරන කල පියදාස එහි වූහයි මට සිතේ. පියදාස විවාහ වූ බව මම දැනට අවුරුදු 4කට පමණ පෙර ඇසූ වෙමි. දිනක් කොළවර දිසා අප්පුවකදී මට පියදාසත් ඔහුගේ බිරිඳත් හමු වුණේය. ඔහුගේ මුහුණෙහි මා කුඩා කල දැක තිබුණු ඔතෑනි මලානික ස්වභාවය එවිටද නොසිල් වී තිබුණේය. ඒ පෙරට වඩා දියුණු වී තිබුණේයයිද මට සිතුණේය. ඔහු පියකු වීමට සුදුසු එකෙක් නොවේයයි ඔහුගේ මුහුණ බැලූ එකෙකුට සිතේ මට සිතේ. ඔහුගේ බිරිඳ සිහින්න වැඩුණු දේහයේ කෙනෙක් එකී වූවාය. ඇය රූපත් එක එක යන්න ඈතට විකසම මට සිතෙන. පේදාස මා හඳුනා දුන් වෙලෙහි ඈ බිමට හැරවූ දෙන දෙන්නතුව අත දිග කළ ආකාරයෙන් ඈ ඉතා ලැජ්ජා කාරයකැයිද මට හැඟින. ඉන්පසු මට යළිත් පේදාස මොන ගැසුනේ මෙවර ඔවුන්ගේ නිවස අසලට පදිංචියට පැමිණීමෙන් පසුවය. මා නැවතී සිටියේ පේදාසගේ වත්තට යාපද වත්තෙහිය. අපේ වතු දෙක එකිනෙකින් බෙන් කළේ මිටව පෙතර පවතින්නාසේ වැඩුණු වද වැටකිනි. එහි පෙමිණ කීප දෙනකින්ම මම පියදාසගේ නිවසෙහි සවස් කාලයේ කිවීමට පුරුදු වීමි. පියදාස යහපත් ගති ප්‍රවෘත්ති මුල යුත්තක වූවද ඔහු වැඩි කෙලෙසෙල්ලම් හෝ කවටකම් ආදිය ප්‍රිය කළ එකෙක් නොවීය. ඔහු වැන්නවුන්ගේ සිත් කරන්නේ ජීවිතයේ කුමන මුහුණුවරක් දැයි යන්න මට තවම සැක සහිතය. පේදාස කන්තෝරුවෙන් වුත් සවස් කළ ගත කළේ ඇඳිරි වටනතුරු පත්‍රයේ කියවමිනි. කෙතරම් දැකුම් කළු සැන්දෑවක් වූවද කිසි දිනක ගෙමිදුරින් එළියට ගිය බවක් ගැන මට මතක නැත. නොයෙක් ශෝභාමත් සන්ධ්‍යාවන්හි මම ඔහුට එළිමහනේ ඇවිදින්නට යෑමට ආරාධනා කළෙමි. ඒත් කිසි දිනක ඔහු මගේ ආරාධනාව පිළි නොගත්තේය. අශෝභණය, ශෝභාමත්ය, පියකරය, අවලක්ෂණය යනාදී වචනයන්හි නියම තේරුම ඔහුට කිසි කලෙක අවබෝධ නොවන්ට ඇතැයි මට සිතෙයි. ඔහු වැන්නවුන් දන්නේ ඔවැනි වචනයන්හි ප්‍රත්‍යක්ෂයෙන් දත් අර්ථය නොව විවර්තයෙන් පමණයි මට සිතේ. ඔවුන් ආශ්‍රය කරන්ට වූ කීප දෙනකින්ම මට එක් කරුණක් පැහැදිලිව පෙනී ගියේය. එනම් සෝමා ඇගේ නම මම එහි පැමිණ කීප දෙනකින් පේදාසගින් අසා දැනගත්තෙමි. සෝමා තුළ ඇතිවී තිබෙන මිනිසය මා මුලින් හමු වූ දිනෙහිදී ඈ මහත් ලජ්ජාවෙන් හැසිරුණු අයුරුත් දැන් ඒ කිසිත් නොමැතිව හැසිරෙන හැටිත් දකින මා සිත තුළ පුදුමයක් මෙන්ම සැකයත් හට ගනී. පියදාස මෙන් නොව ඈ ඇගේ මිතුරන් හා එලිමහනේ ඇවිදින්ට යාමෙන් සවස් කලගත කළාය. ඈ ආපසු ගෙදර පැමිණෙන්නේ රෑ බොහෝවායින් පසුවය. මම කීප දිනකින්ම ඒ දැනගතිමි. බොහෝ දිනයන්හි සැන්දෑවෙහි පොතක් කියවමින් කාමරයේ ජනේලේ අසල සිටින මට සෝමා ඇගේ මිතුරන් හා කතා සල්ලාපයෙහි යෙදී සිය නිවස දෙසට යනු මට පෙනේ. මා ප්‍රියන්නට වුවහොත් ඈ බොහෝ විට සිනා මූණින් නිතුව මට ආචාර කළ බව මට මතකය. පියදාස ආශ්‍රය කරන්ට වී දෙමසකට පමණ පසු දිනක් ඔහු මා සමග තම පාසලෙන් අස් වූ පසුව ජීවිතය ගෙවූ සැටි විස්තර කළේය. පාසලෙන් අස් වූ විකසම ඔබට කොළඹ රක්ෂාවක් ලැබුණු බවත් තමා විවාහ ජීවිතයට වැඩි කැමැත්තක් නොදක්වෝ නමුත් තමාගේ දෙමාපියන්ගේ ඇවිටිල නිසා සෝමා හා විවාහ වූ බවත් ඔහු මා සමග කීවේය. සෝමා උඩරට වංශවත් ධනවත් පවුලක ඉතා හොඳ ගති පැවතුම් නිතුව වැරුණු එකියක් බවද ඔහු විසින් මා සමග කියන ලදී. ඔවුන්ගේ විවාහයෙන් අවුරුද්දකට පමණ පසු ඔවුන්ට
පුතෙක් ලැබුණු බවද, ඊට තුන් අවුරුද්දකට පමණ පසු ඔහු හදිසියේ මළ බවද පියදාස මා සමග කීවේය. පියදාස කුමක් නිසා ආණ්ඩුවේ රක්ෂාවකට බැඳුනාදැයි ඔහුගේ මේ කතාවෙන් පසුව මට සිතුනේය. ඔහුට ඇති ධනයත් ඉඩ කඩනුත් මට ඇත්නම් මම කිසි කලක කිසිවෙකු යටතේ රක්ෂාවක් නොකරන්නෙමි. ඔහු ආණ්ඩුවේ රක්ෂාවක නියතුවන්ට ඇත්තේ ඔහුගේ සිත අදින ජීවිතයේ වෙනයම් මුහුණුවරක් නොවන බැවනේ මට දැම් සිතේ. පියදාස සමග ආශ්‍රයයට පැමිණ අටමසක් පවන ගත විය. ගස්වල බොහෝසේ මල් පිපෙන කාලයද පැමිණියේය. සැන්දෑවන් පෙරට වඩා ශෝභාමත් විය. පියදාසගේ හා අපේ වත්තේ වූ අසෝකා ගස් මලේ පැසෙන්න පටන් ගත්තේය. මගේ කාමරයේ ජනේලේ අසළු වූ අසෝකා ගසෙහි සුදු පැහැති මල් පොකුරු වලින් එකක් දෙකක් මා නොදැනුවත්වම කවුළු දොරින් කාමරය තුළට ඇදී තිබෙනවම දුටු වෙමි. සවස් කල පියදාසගේ නිවසට වුත් ඔහු සමග කතාවේ යෙදීමට වඩා සෝමා සමග ඇවිදිනට යෑමට මට සිත් විය. ඈත මා සමග සවස් කල ගත කිරීමට කැමති වූවාහැයි මට සිතේ. ඈ හා මෙසේ ඇවිදින්ට ගිය කීප දිනකින්ම ඈ ඉතා මනබදන සුළුයැයි මට සිතින. ඈ ඉතා සුරූපී යැයිද මට සිතුනේය. එහෙත් ඇගේ සෑම අංගයක් ලෙසම වෙන වෙනම බැලූහොත් ඔබට ඇගේ සුන්දරත්වය නොවැටහෙතේ මම සිතමි. ඇගේ දෙනෙත් ඌමනාවට වඩා විශාලය. එහෙත් ඒ වායේ මා මහත්සේ ඇලුම් කරන පෙනුමක් විය. ඇගේ දෙනෙත් දෙස බල්ල කිසිවෙකුට ඈ මොහොතකින් කඳුළු සලතේ සිතුණු නොඅනුමානය. සුරූපී ගෑණියකගේ මුහුණෙහි ඉතාමත් මනපදින සුළු පෙනුමක් ඇත්තේ ඇගේ දෙනෙත් කඳුළු පිරුණු විටේ මම සිතමි. ඇගේ නැහැද එතරම් සිහින්න උස්වරණක් නොවේ. ඇගේ දෙතුළුද උපුල් පෙත්තක පැහැයගත්තෙක් නොවේ. එහෙත් අගින් සිහින් මනසේ මනාව වැඩුණු ඇඟිලි පෙළෙන් යුත් ඇගේ සිහින් දෙයත් කවියෙකුගේ සිහින ලෝක නිවසක සිහින් දෙයත් යුගලයක් බඳු යැයි මට නොයෙක් වර සිතින. ඇගේ සිරුර සිහින්ය. කුඩා දරුවෙකුගේ වැනි කතාවද ඉතා පියකලිය. ඈ හා කතාවේ යෙදෙන විට මට බොහෝ විට කාලය ගෙවී යනු අමතක විය. ඈ කතා කළේ මා දන්නා හඳුනන අන් ගැහැණුන් මෙන් හිස් දෙගෙන නොව දර්ශනවාදයකට වුවද තර්ක කිරීමට සෑහෙන ජීවිතයේ නොයෙක් සත්‍යයන් ගැනය. ඈ හා කතාවේ යෙදෙන බොහෝ අවස්ථාවන්හි ඈ උගතියක යන හැඟීම මා සිත තුළ ඇති විය. දිනක් විසේ කතා කරන අතර ඔබ කිසි කලක යුවතියකට හාලිය කර තිබෙනවද? ඈ මගින් ඇසූ බව මට මතකය. ඇගේ ප්‍රශ්නයෙන් මා සිත තුළ කැළඹීමක්ද ඇති විය. ඈ වෙන යෝන් වීහි වූ එකියකට එය ඇසිය යුතු නොයුතු ප්‍රශ්නයකැයි මට සිතුනේය. නැහැ, මා පිළිතුරු දුන්නේ මදක් ලැජ්ජාවෙනි. මා ඇයට කීවේ සත්‍යය. මා කිසි කලක යුවතියකට ආලය කළ බවක් ගැන මට මතක නැත. මා සුලස්වියේදී පමණ මගේ පන්තියේ වූ දැරියකට ඇලුම් කළ බව මට මතකය. එහෙත් ඒ වැරුණු ගිහැනුන් හා පිරිමින් අතර පවත්නා ආලයකට බොහෝසේ ඈත් වූ එකක් බව මට වැටහි. මල් හට ගන්නා කාලය බැවින් පියදාසගේ ගෙවත්තේ වූ රෝස ගස්හි මල් පිපෙන්නට විය. සෝමා රෝස මල් කඩමින් උදේ කාලය ගිවුණු කන්තෝරට යන තෙක් ජනේලේ අසල ගත කරන බව මට පෙනේ. සෑම උදේ කීම ඈ රෝස මල් කැඩීමෙන් පසු රෝස පොකුරු තුන හතරක්ද මට එව්වාය. ඈ මල් කඩ අවසන් වන විට මා මගේ කාමරේ ජනේලේ අසල වී නම් ඈ සීතින් ඒ ගිනි විතුරුනාය. දිනක් සවස හතර පමණ මම මගේ කාමරේ පොතක් කියවමින් සිටියෙමි. වෙනදාට වඩා ප්‍රමාද වී කන්තෝරුවෙන් පැමිණි බැවින් මට එදින එළියට යෑමට සිත් නොවීය. පොත කියවන්නට වූ ටික වේලාවකින් කිසිවකු මගේ කාමරය දොරට තට්ටු කරනු මට ඇසින. මම දොරහැර බැලුවෙමි. එහි වූයේ සෝමාය. නිමලද ඇවිදින්නන්නේ නැද්ද? කවුරුත් නැති නිසා මට හිතුණ නිමලට කතා කරන්න. ඈ දොරහැරී විකසම කීවාය. මට හිතුණ නොයන්න, අඬ ගහනවා නම් එන්න. මම කාමරයේ දොර වසමින් කීවෙමි. ටික දුරක් අපි කිසිවක් කතා නොකොට ගමන් කළෙමු.
අපේ වත්තට වතු හතරක් පහක් පමණ ඈතින් කුඩා උද්‍යානයක හැඩහුරුකමක් ඇති පිට්ටනියක් වෙයි. උයනක් වශයෙන් එහි ඇත්තේ සෙවණ දෙන ගස් කීපයක් පමණි. ඉදින සඳ ඇති රැයක් විය මලානික සඳරැස් ගස් පුදුන් මත වැටී තිබුණේය. මම එලෙස බලමින් ගමන් කළෙමි. සිහින් සියද සුරල් රැල්ලක් ගස් අතර ඇදී එන්නට විය. සෝමා ඇගේ අතෙහි ඇඟිලි තුඩෙහි මගේ අත අල්වා ගත්තාය. ඈවිතින් මගේ අත ගත යුතුයයි මම සිතුවෙමි. ඒත් ඒ කිරීමට මට ශක්තියක් නොවීය. ඇගේ සිහින් ඇඟිලි තුඩෙහි ස්පර්ශයෙන් ලැබෙන කිසියම් පියකරු හැඟුමක් මගේ යට සිතේ වූ බව මට දැනුනේය. ඈ කිසිත් නොකියා ගමන් කළාය. මලානික සොඳරස් ඇගේ මුහුණ මතත් ඇගේ සුදු පැහැති සාරිය මතත් වැටී ඇති සිටි මට පෙනින. ඇගේ මුහුණ සොඳරෑහි මතත් ආලෝකමත් වී තිබුණේය. ඇගේ සිහින් කෙස් රොදවල් සුළඟී නටන විට ඒ මත සොඳරස් පැටීමෙන් ඒවා දිලිසෙන අයුරු මම දැක්කෙමි. මතක් තැන් ගිය ඈ නිමල් අපි ආපසු යමු කීවාය. මම කිසිවක් නොකියා හිස සැලුවෙමි. ඇය ආපසු හැරුණාය. සඳරැස් වලට පිටුපා ගමන් කරන අපගේ අඳුරු ඡායාවල් අප ඉදිරියේ ඇටි ඇති සිටීමට පෙනෙන. මගේ හිස එවිට එකම හිස් දෙයක් ලෙස මට වැටහුණේය. ඇගේ සාරි පොටුවල් එකිනෙකට වැදීමෙන් නිකුත් වන සරසර හඬ පමණක් මට ඇසුණේය. ඇය හුස්ම හෙරන හඬමට දැනින වාතයේ සීත බවද මාහට ඉඳහිට දැනුනේය. සෝමා තව තවත් මා වෙතට ලං වූවාය. ඇගේ සිහින් දේහය මගේ සිරුරෙහි ගැටතේ මම බිය වීමි. ඇගේ නිවසර ලංවත්ම අශෝක මල්වල සුවඳ මගේ නහයට දැනින. නිමල් ගෙට එන්න. ඈ සිහින් නිවස දෙපසට පා නැගමින් කීවාය. මට ඇගේ කීම නුසුදුසුය සිතුනේය. මා එසේ සිටීමට හේතු කුමක්දයි මම නොදනිමි. ඈ වෙතින් පලා යාමට මට එවිට සිතින. ඒත් ඒ කිරීමන තරම් ශක්තියක් මට නොවීය. ඈ ආලින්දයට පැමිණියාය. මමද ඈ පස පස්සෙහි ආවෙමි. ගේ ඉදිරියේ වූ සේ පාලිකා ගසෙහි අතුපතර අතරින් ඇදී එන සඳරස් ආලින්දයත් අපත් වසා සිටින සැටි මට පෙනුනේය. ආලින්දයේ කිසිවෙක් නොවීය. පියදාසගේ කාමරයෙහි දොර වසා තිබුණේය. ඈ කිසිත් කතාවක් නොමැතිව ගල්රුවක් සේ නොසෙල්වී සිටියාය. සඳ එළිය නිසා මට ඇගේ මුහුණ පෙනින. ඇගේ මුහුණේ වූයේ මා බිය කරන සුළු පෙනුමකි. මා කිසිත් කතා නොකොට පසක වූ පුටුවක වාඩි වීමි. මට තවත් ඇගේ දෙනෙත් දෙස බලා සිටිය නොහැකි විය. ඈ සෙමින් මා සිටි අසුර ළඟට ආවාය. ඈ මා වාඩි සිටි පුටුවෙහි අතමත වාඩි වන මට සිහිනයක් වෙන් පෙනුනේය. හදේ හටගත් කිසියම් වේගවත් හැඟීම් සමුදායක් නිසා දේශමින්ම අත්පාද දුබලව ගියාසේ මට දැනින. ඇගේ හුස්මේ සීතලේද මට දැනින. මම ඈ දෙස මහත් ධෛර්යයෙන් බැලූ වෙමි. ඇගේ මුහුණ රත් පැහැවී තිබිනි. ඇගේ දියසෙහි පුදුම බැල්මක් විය. ඇගේ දිතුල මහත් නොසන්සුන් අයුරකින් මෙන් කිටි කිටියේ සෙලවිමින් තිබුණේය. මගේ හදවත කිසියම් බලකින් මඩනාලත කලක මෙන් දැරී නොහැක සිල් දැනින. මම අසුරින් නැගිට ඈ වෙතින් පලා යාමට සිද්ධ වෙමි. එහෙත් එසේ කිරීමට පෙර ඈ ඇගේ දෙය මා කෙල වටා ගියේය. ඈ ඇගේ මුහුණ මා මූණ වෙත ලං කළාය. ඇගේ සිහින් කිස් රොදක් කිති කවුමින් මගේ නල්ල මත වැටී තිබුණු මට දැනින. මගේ දෙයසට කඳුළු බිඳ නැගින. හදවත වේගෙන් උස් පහත් වන්නට විය. දියස කඳුලෙන් පිරුණේය. මම දියත් උලින් මුහුණ වසාගෙන හඬන්නට වීමි. මා මිසේ හැසුරුණේ කුමක් නිසාදැයි මම නොදනිමි. මාහර අන් කිසිවකු එලෙස හැසිරෙතේ මම නොසිතමි. මා එසේ හැඬුවේ දැඩි ප්‍රීතිය හා මුසුමුණු ශෝකයක් නිසාද නැතිනම් මා ඉස්ත්‍රියක සමග එසේ හැසිරුණු පළමු අවස්ථාව නිසාදැයි මම නොදනිමි. ඈ සෙමින් මා වෙතින් ඈත් වූවාය. ඈ වචනයකුදු කතා නොකොට සාලේ සිට ආලින්දයට ඇතුළු නොදොරට වූ අසල කල්පනාවේ නිමක් නොසිටින සැටි මට පෙනින. ඇගේ හිස දොරටුවට හේත්තු වී තිබුණේය. ඇගේ නිකට අත්ක මත රැඳව තිබින. ඈ එසේ මද වේලාවක් සිට
දොරවසා ඇගේ කාමරයට යනමට පෙනුනේය. මම ආලියෙන්දෙන් එළියට බැස මූතක් නොරති නිවස වෙත ගියමි. එදින නින්දට ගිය මා සිත තුළ වූයේ මහ ව්‍යාකූලත්වයකි. ඇහැසුන් අයුරු මට පුදුම එළවන සුළු විය. ඊටත් වඩා පුදුම එළවන සුළු වූයේ මා හැසිරුණු අයුරිය. ඒ සිහිවත්ම මගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවන්නාසේ මට අඳුරෙහිද පෙනින. එහෙත් මගේ සිතෙහි කිසියම් කොනක යම් කිසි සතුටක් වූ බව මට පැලකිය නොහැක. ඇගේ සිහින් දියත් හා තුළේ ස්පර්ශයේ සුන්දරත්වය මා ඊට පෙර කිසි විටක නොලැබූ බවක් මට දැනින. පෙර කිසි විටක නොලැබූ බවක් මට දැටහින. ඇගේ සිහින් මුහුණ මා ඉදිරියේ ඇත්තාසේ මට පෙනුනේය. ඇගේ දෙයසේ මා විසින් මිණිය නොහැකි ඒ පුදුම බලම නොසෙල් තිබුණේය. ඇගේ දෙයස දකිත්ම මා සිත තුළ මහත් සැකයක් පහළ විය. ඇගේ අනෙක් මිතුරන් සමග හැසිරීමේද මිනිසද යන ප්‍රශ්නය මගේ සිතට ඉවිට නැගින. මම ඊට පිළිතුරක් සෙවීමට අපොහසත් වීමි. ඇ පසුව ගල්රුවක් සේ සාලේ දොරටුව අසල මලානිකව ස්වභාවයකින් සිට සැටි මට පෙනුනේය. ඇගේ මුහුණේ එවිට කුමන පෙනුමක් වීදැයි මට විසඳා ගැනීමට පුළුවන් විය. පසුදාම අවදි වූයේ අප නිවසෙහි වූ මහළු වැඩකාරිය මගේ කාමරේ ජනේලය අසල හිඳගෙන කෑ ගැසීමෙනි. ඇ ඊට පෙර කිසි විටක එසේ මා අවදි කළ බව මට මතක නැත. මහත්තයා මහත්තයා, අල්ලපු ගෙදර නෝන අයියා මැරිලා. ඇ කී දේ ඇසුණු මට කිසිත් කරකත නොහැකි විය. මම වහා හැඳින් නැගිට්ටෙමි. කවුද? මම නොවිසිල්ලෙන් නැසුවෙමි. අල්ලපු ගෙදර නෝන කොයි විලාද මෙල්ල තියෙන්නේ? ඒක කියන්න දන්නේ නැහැ. අද උදේ මහත්තයා නැගිටලා බලනකොට මැරිලා හිටියලු. ඇ විදහාගත් දින දිනතුව කීවාය. මම එකින් වැඩිපුර ප්‍රශ්න නොකළෙමි. මට එසේ කිරීමට ශක්තියක් නොවිය. මා සිත තුළ ශෝකයක් හා ඊට නොදෙවෙන භීතියක් විය. අප හැසිරුණු අයුරු පියදාස විසින් දකින්නට ඇතිදැයි එයින් ඇති වූ කලහය ප්‍රතිඵලයක් වශයෙන් ඇ සීති විනසා ගන්න ඇත්තේ මට සිතින. එම නිසා මම පියදාස හමුවීමට යෑමට බිය වීමි. එහෙත් ඊට ස්වල්ප වේලාවකට පසු පියදාස මා හමුවීමට පැමිණියේය. ඔහු දකිත්ම මා සිත තුළ මහත් භීතියක් ඇති වීය. මගේ මුහුණ රතු වී දෙහස් මලානිකමු ඔහුට පෙනී යන්නට ඇතේ මට සිතුනේය. මම ධෛර්ය පුදවාගෙන ඔහු හා කතා කරන්නට වීමි. තමා උදේ නැගිට සෝමාගේ කාමරයට ගිය විට ඈ මැටි සිටුණු බව ඔහු කීවේය. ඔහු ඇගේ මරණයට කුමක්ද හේතුව නොදත්තේය. ඇය වෙනදාට වඩා එදින පරක් වී නින්දට ගිය බවත් කිසියම් ලියුමක් ලියා ඒ එවෙලීම තැපැල කරනු පිණිස මෙහෙකාර කොළුවා අත පිටත් කර යවූ බවත් තමා මෙහෙකාර කොළුවාගෙන් තත් බව පියදාස මා සමග වැඩදුරටත් කීවේය. සෝමාගේ මරණයෙන් පසුව මට ලියුමක් ලැබින. එය එවා තිබුණේ ඇය විසිනි. එහි වූ දේ මෙසේය. මා මෙසේ ලියන්නේ හුදෙක් ඔබ කෙරෙහි ඇති අනුකම්පාව නිසායයි පළමුවෙන්ම කිව යුතුය. මා සීති වෙනසහගත් බව දැනගත් තිකස ඊට වැරදිකර ඔබයයි ඔබ විසින් හිතන බව මම දනිමි. එහෙත් ඔබ විසින් එසේ නොපිළිගත යුතුය. මා දිවිනසාගත්තේ මට තවත් ලෝකයේ ජීවත් වීමෙන් වැඩක් නැතේ සිතන බැවිනි. මගේ ජීවිතය ගැන දන්නේ නම් ඔබද මගේ තීරණය නොඅනුමානම අනුමත කරන තේ සිතමි. මා ධනවත් පවුලකට අදිටි හොඳ ගුණධර්ම පුරුදු කළ එකෙක් වූ බව ඔබ දන්නේ තියෙනවා සිතමි. මා පියදාස සමග විවාහ වී දැනට අවුරුදු 5කට වැඩි නොවේ. ඔහු කොතරම් විනීත පුද්ගලයෙක්දයි ඔබට දැන්නේ මා සිත යුතුකමක සිතමි. පියදාසට වඩා ඉවසිලිමත් කරුණාවක සෝවාන් පුරුෂයෙකු ලබා ගැනීම දුෂ්කරයයි සිතමි. එහෙත් ඔහු කිසි විටක මා හා ආලේකලයම විශ්වාස නොකරමි. ශ්‍රීක සිය සෝවාන් පුරුෂයාගෙන් බලාපොරොත්තු වන ප්‍රේමය කෙබඳු එකක් දැයි ඔහු වැන්නවුන්ගේ දැනතිම සැක කරමි. ඔහු හැසිරෙන අවරින් එය ඔබටද වැටහෙන්නට ඇත. එසේ වුවද මම ඔහුවා ඉතා සමගියෙන් සතුටින් කල් ගෙවූයෙමි. එහෙත් මා මෙහිදී එකක් සඳහන් කළ යුතුය. අතීතයේ නොහඟවා නිර්දයව බලන විට
මා සතුටින් කල්ගේ ඔබ මට කිවන හැකිය. ඒ අසතුට පෝ ගැනම කිසි දෙනක නොදත්තෙමි. එහෙත්තේ මගේ යටස්තේ වූ බව මට දැන් කිව හැක. මා විවාහෙන් බලාපොරොත්තු වූ සමාප්තිය එහි නොවීය. අප විවාහ වී අවුරුද්දකට පමණ පසු අපට පුතෙක් ලැබුණේය. මා ඔහුට බෙහෙවින් ආදරය කෙළෙමි. මගේ යට සිතෙහි වූ අසම්පූර්ණත්වය පිළිබඳ වූ හැඟීම් ඉන් යටපත් වූ වාසේ මට දැනෙන්නේ. එපමණක් නොව මගේ ජීවිතයේ මූලික ස්ථානය වූයේ මට සිතුනේය. මෙතෙක් කාර්යයක් නොමැති ජීවිතයක් සේ වැටහුණු මගේ ජීවිතය ඕ නිසා කිසියම් අරුතයක් ලද්දාසේ මට වැටහිණි. එහෙත් ඔහුට වයස අවුරුදු 3 ඔහු මළේය. ඒ මට ඉවසිය නොහැකි දුකක් විය. පියදාසරත් එසේ වේද මම නොදනිමි. හැඬු කඳුලින් යුතුව මාස ගණනක් ගෙවුවෙමි. ඔහුගේ නැතිවීම සමග මගේ ජීවිතයේ එකම ආර්ථයද නැති වූ වාසේ මට දැනුනේය. යමක් ඒමේ අත නොදී අල්ලා බය තබන ආධාරකයක් නැති වූ කලක මෙන් මා සිතත නොනිසිසේ ඒමේ අත දිවෙන්නට විය. ඔහුගේ උත්පත්තියට පෙර වූ අසම්පූර්ණත්වය පිළිබඳ හැඟීම දියුණු විය. එපමණක් නොව දැඩි සෝකයෙන්ලත් පාර නිසාද විලිබිය ආදී හැඟීම්වලට මාස්ත නොවැළෙන්නාසේ මට දැනින. විවාහය, ජීවිතය, ස්වාම භක්තිය මේ ආදී දෙෙහි පූජනීයත්වය පිළිබඳව තිබූ මාගේ හැඟීම මාතරින් තුරන් විය. මම දුරාචාරය හැසිරෙන්නට වීමි. දැන් මේ ලියන මට මාගේ වූ ජීවිතය ගැන ලැජ්ජාවක් හා ඒ නිසා මැතිවන ප්‍රකෝපයෙන් තුරන්ව ඒ සීකර නොහැකිය. මගේ මිත්‍රයන් හා මොනසි ලෙස හැසිරෙමින් ඉන්ද්‍රියන් නොසුදුසුසේ පිනවීමට මම පුරුදු වෙමි. ඔබද හමු වූයේ මෙසේ මා ජීවිතය ගෙවන අතරදීය. පීදස මගේ මේ ජීවිතයේ වූ එකම වෙනස් වීමක්වත් ගැන සිටියේම නොසිතමි. මා විනීත බිරියක් ලෙසද අවිනීත විස්තේක ලෙසද හැසිරෙන විට ඔහු ඒ දෙෙහි කිසි වෙනසක් නොදැක්කේය. ඔහුට මේ වෙනස්කම් පෙනුනේ නම් මට මෙසේ ජීවිතය රසා ගැනීමට හේතු නොවේදී මම සිතමි. ඔබ සමග මා මිත්‍ර වූයේද මා මුලින් සඳහන් කළ අදහස මුදුන්පත් කර ගැනීම පිණිසය. එහෙත් මේ ඔබ හැසිරුණු අයුරින් මගේ සිතින් මහත් වෙනස් වීමක් ඇති විය. ඔබ හැසිරුණු අයුරින් මා කෙතරම් පාපී ස්ත්‍රියකිදයි වැටහෙන්නේ දැන්ය. මෙතෙක් මගේ ඇස් සන්දවී තිබුණාසේ මට දැනින. මේ සියල්ල පියදාසට විස්තර කොට යලිත් අලුත් ජීවිතයක් ආරම්භ කළ යුතුය මට වරක සිතේ. ඒත් මේ කිසි දෙයක තීරණයක් නොදන්නා වූ ඇන්නකගෙන් මා නිර්දෝෂී ස්ත්‍රීකයා කියෝයා ගැනීමට පමණ මට නොසෑහේ. මා නිර්දෝෂී ස්ත්‍රීකයි හදපත්ලෙන් මෝදෙන් කියන්න සූදානම්. එසේ වී නම් මා අවිනීතකීක සැසුරුණු විටද නිසියාකාර මට සැලකිය යුතුව තිබුණාය මම සිතමි. ඔහුට දැන් දයාවක් ඉපදීමට ඩැත්තේ නම් එවිට කෝපයක්ද උපදින නොඅනුමාන විට තිබුණේය. ඔහු හද එකල නොසෙල් වී තිබුණේ නම් දැනුදු සෙලිවිතීමට නොසිතේ. එබැවින් මට සැනසීමට ඇත්තේ මරණය පමණි. මගේ සිතට දිස්වෙන එකම සැනසීමේ මාර්ගය එයයි. ඔබ නිර්දෝෂී බව දැන් ඔබට වැටහෙති මම සිතමි. ඔබට වැටහෙන්නේද මාවද නිර්දෝෂී බවයි කියන්න? ලෝවටා සැරිය සමග ඉන්න අප සමග පොත් කියවන්න, අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.